හලෝ අරුණේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අදත් අපේ channel එකත් එක්ක එකතුලා ඉන්න හැම කෙනෙක්ම සුභම සුභ දවසක් කියලා කියලා පිළිගන්න අපේ channel එකට ඉතින් අද වීඩියෝ එක ගැන කියනවා නම් යානේ ඉතින් ඔයාලා දැනටමත් thumbnail එකේ දකින්න ඇති මම අලුත් වැඩක් පටන් ගන්න තියෙනවා ඉතින් මම හැදුවා poly tunnel එකක් ඉතින් ඔයාලට පේන්නේ ඒ මම හදපු poly tunnel එක ඒ කියන්නේ හරිතාගාරය ඉතින් ඇත්තටම යානේ මේක මම හදන්න හේතුව තමයි ඉතින් මගේ ප්ලාන්ට් ටැංකියකින් වැවිලා මේ වැඩි වෙලා මම කපලා ඉවත් කරන වැඩිපුර ප්ලාන්ට් අතු කෑලි එක එක විදිහේ මගේ ප්ලාන්ට් ටැංකියකින් අයින් කරන ප්ලාන්ට් වර්ගය ටික ඉතින් නැවත රෝපණය කරලා මට අලුත් පැල ලබා ගන්න තමයි මම මේක හැදුවේ ඉතින් මේ හරිතාගාරය මේ පොලි ටනල් එක ගැන සම්පූර්ණ විස්තරයක් එතකොට මේ කොහොමද හදාගන්නේ එතකොට මේ කොහොමද පැල ඉඳගන්නේ කියලා ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වෙන ඉතින් අපි ඉක්මනටම යමු වීඩියෝ එකට ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා වැඩි විස්තර කතා කරමු එහෙනම් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් කියන්න තියෙන මතක ඇතුව මේ වීඩියෝ කොහොමද ඇහෙනා වීඩියෝ එක ලයික් කරලා ඔයාලගේ අදහස මේ වීඩියෝ සම්බන්ධව පහලින් කමෙන්ට් එකක් දාගෙන මතක ඇතුව අපේ channel එක subscribe කරලා තියාගන්න මොකද මම දාන මේ වගේ වීඩියෝ දිගටම බලන්න එහෙනම් යාළුවනේ අපි ඉක්මනටම යමු අපේ වීඩියෝ එකට ඉතියානේ මුලින්ම අපි මේ පොලි ටනල් එකක් කියන්නේ මොකද්ද කියලා හඳුනගෙන ඉමු. ඉතින් ඔන්න ඔයාලට රූප සටහනේ පේන විදියට ඉතින් ඔන්න ඔය විදියට හදපු අර්ධ කවාකාර ගෘහයක් තමයි මේ පොලි ටනල් එකක් විදියට හඳුන්වන්නේ. ඉතින් ඕක යාළුනේ සම්පූර්ණයෙන්ම පොලිතින් වලින් ආවරණය කරලා ඉතින් ඇතුළ සම්පූර්ණයෙන්ම ඇතුළේ තියෙන වාතාශ්‍රය උෂ්ණත්වය ආර්ද්‍රතාවය ඔය පොලිතින් එකෙන් පිටතට නොයන පරිදි ඕක තනිකර සීල් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඕක ඔයාලට ඕන අර්ධ කවාකාර ගෘහයක් විදියට හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය කොටු හැඩයට ඒ ඕන විදිහට ඕක හදා ගන්න පුළුවන්. ඉතින් ඒ කොහම වුණත් ඇතුළ සම්පූර්ණයෙන්ම සීල් වෙන. ඉතින් සාමාන්‍ය පොඩි සිදුවයක් දෙකක් තිබ්බට ඒකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ යාළුවනේ. ඉතින් සමාග අවස්ථාවලට අපි එහෙමත් කරගෙන ඉතින් අපි ඒ සම්බන්ධව වැඩි විස්තර ඉස්සරහදී කතා කරමු. ඉතින් යාළුවනේ මේ පොලි ටනල් ගැන ඉතිහාසය සම්බන්ධව කිව්වොත් මේක ගැන හරියටම නිශ්චිත ඉතිහාසයක් සම්බන්ධ වෙන්නේ නැහැ. මේක කොයි කාලද ආරම්භ වුණේ කොහොමද වුණේ කියලා. ඉතින් සාමාන්‍ය සරලවම ගත්තොත් මේක 1940න් එහාට දිව යනවා කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් දෙවනි ලෝක යුද්ධය දක්වාම මේකට අතීතයක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කාර්මික විප්ලවයේ ওই පොලිතින් සොයාගත්තට පස්සේ කාලෙක ඒ ආසන්න කාලෙක වගේ මේ පොලිටන හදන්න ගත්ත කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් යාළුවනේ මේක හදන්න හේතුව කිව්වොත් ඉතින් ඔයාලා දන්නවා අපේ ලෝකයේ ඇතැම් රටවල සාමාන්‍යයෙන් ඕනම රටකට එහෙම තමයි. ඉතින් එක එක කාලගුණික දේශගුණික විපාකයාස සිදු වෙනවා. ඉතින් ඔයාලා දන්නවා ඒකතු හතරක් තියෙන මේ අවුරුද්දේ. ඒ ඒකතු හතර සාමාන්‍ය ශීත ඒකතුව, සිසක ඒකතුව, වසන්ත, ගිම්හාන ඒ ආදී වශයෙන් ඒ කාලවලදී අපිට සමහර ඒ ඒකතු වලදී අපිට වගාවන් කරන්න බෑ. ඉතින් සීත ඒකතුවේදී ඒ කියන්නේ සීතල කාලෙදී දෙසැම්බර් මාසේ ඒ ආසන්න කාලවලදී ඒ යුරෝපා රටවල වලට බොහොම තදින් හිමපතනය සිදු වෙන, තදින් හිම වැටෙනවා. ඉතින් ඒ කාලවලට ඒ මිනිස්සුන්ට කොහොමත්ම වගාවන් කරන්න බෑ. ඉතින් යාළුවනේ වගාවන් කරන්න බැරි වුණාට මිනිස්සුන්ට ඇතිවෙන ආහාර අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම එලෙසම හෝ ඊට වඩා වැඩි වශයෙන් ඇති වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය ආහාර ඒ කාලෙත් අනිවාර්යයෙන්ම ඕනවා. ඉතින් මේ ආහාර අවශ්‍යතාවය මේ සීත කාලයේදී සපුරා ගන්න බැරි හින්දා තමයි ඒකට ආදේශකයක් විදිහට මේ පොලිටනල් වගාව හඳුන්වලා දීලා තියෙන්නේ ලෝකෙට. තියාවනේ මේක ඇතුලේ සිදුවෙන ක්‍රියාවලිය සම්බන්ධව කිව්වොත් ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් දන්න සකල ක්‍රියාවලියක් තමයි මේක ඇතුලේ සිදුවෙන්නේ. ඉතින් හරිතාගාර ආචරණය කියන ක්‍රියාවලිය තමයි යාළුනේ සිදුවෙන්නේ. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් දන්නවා අපේ මේ ලෝකයේ පැවැත්මට, ජීවයේ පැවැත්මට, ගහකොළවල පැවැත්මට මේ සූර්යයා ලෝකය අත්‍යවශ්‍යයි. ඉතින් යාළුවනේ මේක තුලදී සිදුවෙන්නේ අපේ සූර්යයාගේ සිට පැමිණෙන දෘශ්‍ය ආලෝකය සහ අදෝගත්ත කිරණ මේ හරිතාගාරය තුලට එනවා. මේ හරිතාගාරයේ පොලිතින් එක හෝ මේ වීදුර ඇතුලෙන් මේක තුලට ඇවිල්ලා මේ හරිතාගාරය තුල තියෙන ශාක, පස්, ඒ ආදී ඇතුලේ තියෙන සියලුම ද්‍රව්‍ය වලින් මේක අවශෝෂණය කර ගන්නවා. ඉතින් අවශෝෂණය කරන යාළුවනේ මේ දේවල් වලින් නැවත මේක දෘශ්‍ය ආලෝකය දිගු ආයාම සහිත තරංග විදිහට
අධෝගක්ත ගෙන එලෙසම පිට වෙනවා. ඉතින් මේ දෘශ්‍යාලෝකය සහ දිගු ආයාම සහිත තරංග මේකේ පොලිතින් එක හෝ වීදුරුව ඇතුලෙන් එළියට යන්න පුළුවන් වුණත් මේ අධෝගක්ත ගෙන වලට මේකෙන් එළියට යන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් මේ අධෝගක්ත ගෙන කියන්නේ ටිකක් උණුසුම්. ඉතින් මේවා මේ හගිතාගාරය තුළ තියෙන කාබන් ඩයොක්සයිඩ් සමග එකතු වෙලා මේක ඇතුලේ සර්කල් වෙවි තියෙනවා. ඉතින් මේ කාබන් ඩයොක්සයිඩ් ඔයාලා සාමාන්‍යයෙන් දන්නවා යාළුවනේ අපේ ශාකවලට අත්‍යවශ්‍ය සාධකයක්. ඉතින් ශාකවල ප්‍රභාසංශ්ලේෂණය මේ කාබන් ඩයොක්සයිඩ් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් මේ ශාකවලට අවශ්‍ය උෂ්ණත්වය මේ හගිතාගාරය තුළ පවත්ව ගන්න පුළුවන්. ඉතින් පිටත දේශගුණය කොච්චර සිසිල් වුණත් මොන ආකාරයේ වුණත් මේ හගිතාගාරය තුළ අපේ ශාකවලට අවශ්‍ය සාධක එලෙසම තියාගන්න මේ හගිතාගාරය සමත් වෙන. ඉතින් අන්න ඒ හේතුව හින්දා තමයි ආවලනේ. ඉතින් ඔයාලා හැමෝම දන්නවා ශාකයකට අවශ්‍ය සාධක ලබා දුන්නට පස්සේ ඒ ශාකය හොඳට වර්ධනය වෙලා හොඳට ඵලදායක අපිට ලබා දෙනවා. ඉතින් ඊටත් අමතකව යාළුවනේ මේකේ තියෙන වාසියක් තමයි ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපේ ශාකවල එක එක ලෙඩගවක එනවා. ඉතින් කුමි සතුන්ගෙන් ඇතිවන ලෙඩගවක බැක්ටීරියා වෛරස් ඒ ආදී වශයෙන් ඇතිවන ලෙඩගවක මේකෙන් වළක්වා ගන්න පුළුවන්. ඉතින් මේක ඇතුළත කුමි සතුන්ට විවිධ සතුන්ට එන්න බැරි හින්දා ඒ ඇතිවන ලෙඩගවක වලින් අපේ ශාක ආරක්ෂා කරගෙන ඉතින් අපිට වසර පුරාම හොඳ ඵලදායක් ලබා ගන්න මේ හගිතාගාරය තුලින් පුළුවන් යාළුවනේ. ඉතින් යාළුවනේ මේ පොලිටනල් එක කොහමද හදන්නේ කියලා කිව්වොත් ඉතින් මගේ කාදපු විදිය පෙන්නන්න විදිහක් නැහැ. ඉතින් මොකද මම ඒකේ වීඩියෝයක් ගේන්න නෙවෙයි හිතියේ. ඉතින් මම නිකමට හිතලා තමයි මම මේ වීඩියෝයක් ගෙනාවේ. ඉතින් ඔයාලට පුළුවන් ඕනනම් මේක බකට් එකක නැත්නම් බොක්ස් එකක නැත්නම් වීදුරු ටැංකියක ඉතින් ඔයාගේ ඔයා හදන ඇක්වටික් ප්ලාන්ට් නිසා ඉතින් ඔයාලට පුළුවන් මේ දෙක නැත්නම් සාමාන්‍ය පොඩි කණු හතරක් ඉල්ලලා ඉඳලා පොලිතින් එකකින් ඒක කවර් කරලා පොඩියට හෝ ඉතින් මම මේ හදලා තියෙන වගේ ලොකුවට එකක් හදන්න පුළුවන්. ඉතින් ඔයාලා මහා පරිමාණයේ ව්‍යාපාරයක් විදිහට කරනවා නම් ඉතින් ඔය රූප සටහන් වල තියෙන ආකාරයට ඔයාලට පුළුවන් ලොකු හගිතාගාරයක් හදාගන්න. ඉතින් සකලවම කිව්වොත් ඔයාලට පුළුවන් සාමාන්‍ය ලොකු එකක් හදනවා නම් සාමාන්‍ය බකට් එකක් හදනවා නම් ටැංකි එකක් හදනවා. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍ය රැපින් පොලිතින් තියෙනවා. ඉතින් ඒ රැපින් පොලිතින් එක උඩින් දාලා මේක කවර් කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් යාළුවනේ ඉතින් ඔයාලා මහා පරිමාණයේ හදනවා නම් සාමාන්‍යයෙන් ඔය PVC බට නැත්නම් ස්ලෝන් බට වලින් මේ සැකිල්ල හදාගෙන ඒක සම්පූර්ණ පොලිතින් එකකින් කවර් කරගන්න විතරයි තියෙන. ඉතින් ඇත්තටම මේක පෙන්වන්න දෙයක් නෙමෙයි. ඔයාලා දැක්කම තේගෙනවා මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් සම්පූර්ණයෙන් මේක සීල් තියාගන්න පොඩි සිද්ධාගත් දෙකක් තිබ්බට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දෙයාලනේ අපි ඊළඟට බලමු කොහොමද මේක ඇතුලේ පැල ටික සිටුවගන්නේ කියලා. ඉතින් ඇත්තටම මම මේක හැදුවේ මගේ මේ ප්ලාන්ට් ටැංක් වලින් අයින් කරගෙන පැල ටික මේක ඇතුලේ හිටවගන්න නැත්නම් අපරාධය අපි ඒව විසිකරලා දානවා. ඉතින් මේ දවස්වල තියෙන ප්ලාන්ට් ඇක්වටික් ප්ලාන්ට් වල මිලත් එක්ක බැලුවම සාමාන්‍ය ඒවා ඩිලිවරි කරන්න යන මිලත් එක්ක බැලුවට පස්සේ ඉතින් සාමාන්‍ය මට ප්ලාන්ට් ටැංක් එකක් හදන්න ප්ලාන්ට් වලට සාමාන්‍ය ලොකු මුදලක් යනවා. ඉතින් මගේ ඊළඟට කරගෙන ප්ලාන්ට් ටැංක් සෙටප් වලට අවශ්‍ය ප්ලාන් මේක තුළ රෝපණය කරගෙන එක්ක මම ගේන ප්ලාන් පොඩි ප්ලාන් ඉක්මනින් වර්ධනය කරගෙන අපි මට හොඳ ප්ලාන්ට් ටැංක් සෙටප් ටිකක් ගේන්න ඕන හින්දා තමයි මම මේ විදිහට මේ පොලිටනල් එකක් හගිතාගාරයක් හැදුවේ. ඉතින් සාමාන්‍යයෙන් අපිට මේ ජලයේ මේ පැල වවනවට වඩා වේගයෙන් වේගවත් වර්ධනයක් මේ ඉමර්ස් වාද්‍ය ඒ කියන්නේ ගොඩබිම වාද්‍ය අපිට ලබා ගන්න පුළුවන් යාළුවනේ. ඉතින් ජලයේ සාමාන්‍යයෙන් පැල වැවෙන්නේ හිමීට. ඉතින් මේ පැල අපි ගොඩබිම වවනවා නම් අපිට ඉක්මනටම මේවා වර්ධනය කර ගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව ගිහිල්ලා බලමු අපේ හගිතාගාරය සහ ඒක ඇතුලේ විස්තර කොහොමද පැල ටික අපි හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට ඔය පේන තියෙන්නේ මම හදපු පොලිටනල් එක. ඉතින් ඒක එච්චර පෙනුමක් නැහැ. ඉතින් ඔයාලට පේන ඇති එච්චර ලස්සනක් නැහැ කොහොමත්. ඉතින් මේක මම හැදුවේ මට හම්බ වෙච්ච ඉටිකොලයකින්. ඉතින් ෆාම් එකකින් අයින් කරපු ඉටිකොලයක් තිබ්බා. ඉතින් ඒක ගෙනල්ලා තමයි මම මේක හැදුවේ. තේරුණනේ මේක පගන ඉටිකොලයක් නිසා ඉතින් තැනින් තැනින් හිල් ටිකක් තිබ්බා. ඉතින් මම ලොකු ලොකු හිල් වලට සෙලෝ ටේප් ටිකක් ගහගත්ත. ඉතින් සාමාන්‍යයෙන් සිදුක කිහිපයක් තියෙන දුන්නා. ඉතින් අපි මේක ඇතුළට ගිහිල්ලා බලමු මේක මොන වගේද කියලා. ඉතින් ඔයාලට පේන ඇති මම මේක ඇතුළට යන තැනක් හදලා තියෙනවා. ඉතින් ඇතුළට ගියාට පස්සේ ඉතින් ඔන්න ඔයගේ තමයි පේන්නේ. ඉතින් දැනට මම ප්ලාන් කීපයක් හිටවල තියෙනවා. ඉතින් දැන් ඔයාලට පෙන්වන්න ඕන නිසා ප්ලාන් ටිකක් හදන්න මම තැනකුත් හදලා තියෙනවා. ඉතින් ඔයාලට මේක ඇතුළට පේන ඇති සාමාන්‍ය ලී කණු ඉඳලා ඉතින් පොඩි ගෙයක් වගේ එකක් තමයි මේ හදලා තියෙන ග්‍රීන් හවුස් එකක්. ඉතින් ඔයාලට ඔය පේන්න තියෙන්නේ මම හිටවපු කලින් ප්ලාන්. ඉතින් මම ඒකනත් ඔයාලට පෙන්වන්න.
තියන්නේ මම මේක හිටව ප්ලෑන් කියන කිනවා ඉතින් ඔයාලා පේනවා ඉතින් මෙතන කාපටින් ප්ලෑන් වගේ ටිකක් තමයි හිටවල තියෙන්නේ ඉතින් මෙතන තියෙන ඔයාලනේ හෙයා ග්‍රාස් එක ඩෝෆ් හෙයා ග්‍රාස් එක තියෙනවා ඊට පස්සේ තියෙන ඔයාලනේ මොන්ටිකාලෝ ඉතින් මොන්ටිකාලෝ වල කොළ නැහැ ඉතින් ආක ලයිටින් අවුල් ගිහිල්ලා මම මේක රජිපොම් පෙට්ටියක හිටවල තිබ්බේ ඉතින් ඒක ලයිටින් අවුල් ගිහිල්ලා කොළ ටික හැරිලා ගිහිල්ලා ඉතින් මේ වලට පේන තියෙන්නේ pearl weed ඉතින් මේකත් කාපටින් ප්ලෑන්ට් එකක් ඉතින් මේ pearl weed එක තමයි මේ හිටවල තියෙන්නේ ඉතින් මෙතන තියෙන ඔයාලනේ ඉන්දියන් ෆර්න් ප්ලෑන්ට් කිහිපයක් ඉතින් දැන් ඒක නම් ලාවට හැදිලා තියෙන්නේ ඔයාලනේ මේවා ඉඳලා මම දැන් දවස් 3ක් වගේ තමයි වෙන්නේ ඉතින් ඔයාලා පේනවා ඔයාලනේ මම ප්ලෑන් හිටවන බඩු ටික ලෑස්ති කරන් තියෙනවා ඉතින් මුලින්ම මෙන්න මේ වගේ තැනක් මම හදාගත්තා ඔයාලනේ ඉතින් අපි මේකේ ඉටිකොලයක් දාගෙන ඉතින් ඔයාලා පේනවා දෙපැත්තෙන් පොලු දාලා ඒක උඩින් ඒක මැදින් ඉටිකොලයක් දාලා තිනවා මොකද අපි මේ හිටවන ප්ලෑන්ට්ස් පොළවට සම්බන්ධ වෙන්න දෙන්න හොඳ නැහැ එහෙම නොත් පොළව යටින් එක එක සතුන් වගේ ඇවිල්ලා අපේ ප්ලෑන්ට් වලට හානි කරන්න ඉඩ තියෙනවා ඊට පස්සේ තියෙනවානේ අපි මේකට ගන්න අමුද්‍රව්‍ය ටික ඉතින් ඔයාලා පේනවා ඇති කොම්පෝස්ට් පස් තියෙනවා ඉතින් මේක ගැඩොල් කුඩුත් මික්ස් වෙලා ගැඩොල් කුඩු සහ පුච්චපු 10 කෑලි මික්ස් වෙච්ච පසක් තමයි තියෙන්නේ ඉතින් ඊට පස්සේ තියෙනවා ඔයාලනේ වැලි. ඉතින් ඔයාලා මේ වැලි විදියට ගඟේ වැලි ගන්න පුළුවන් නම් හොඳයි. මොකද ගඟේ වැලි වල හොඳ පෝෂණ කොටස් තියෙනවා අපේ මේ ශාක වලට අවශ්‍ය. ඉතින් ඊට පස්සේ තියෙනවා ඔයාලනේ පොල් එලි කෑලි ටික කපාගෙන. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මොකටද මම මේ පොල් එලි කෑලි ගන්න කියලා. එනවා ඔයාලනේ අපි අපේ වැඩේ පටන් ගමු. ඉතින් ඔයාලා පේනවාද මම මුලින්ම මේ පොල් එලි කෑලි ටික මේකට දාලා හොඳට තුනී කර ගන්නවා. ඉතින් ඔයාලනේ මම මේක හිටවන්න හිතන් ඉන්න මේ ස්ටෙම් ප්ලාන්. ඉතින් ඉති වගේ තියෙන ප්ලාන් තමයි හිටවන්නේ. ඉතින් ඒවට අනිවාර්යයෙන්ම යටට පොල් එලි උළු කැට හෝ කබොක්ගල් කැබලි ටිකක් දාන්න ඕන. මොකද ඒ ප්ලාන්ට් වල මුල් වලට හොඳට ඔක්සිජන් ලබා දෙන්න ඕන නිසා. තියාරනේ ඔයාලා මේකට පොල් එලිම අවශ්‍ය නැහැ. ඔයාලට ඕන උළු කැට කැබලි නැත්නම් කබොක්ගල් කැබලි වුණත් මේකට යොදා ගන්න පුළුවන්. ඉතින් අපිට මේක ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ අපේ ශාක වල මුල් වලට හොඳට ඔක්සිජන් ලබා දෙන්න. ඉතින් මම මේ පොල් එලි දාන්නේ මේකේ තෙතමනෙත් හොඳට රැඳෙන නිසා. ඊළඟට යාළුවනේ මම මේ පස් සහ අපේ කොම්පෝස්ට් එක සහ මේ වැලි ටිකක් මික්ස් කරගන්නවා. ඉතින් පස් වැඩියෙන් දාලා වැලි පොඩ්ඩක් දාලා වගේ මෙන්න මේ වගේ හොඳට කලවම් කරලා මේ මිශ්‍රණය හොඳට හදා ගන්න. ඉතින් ඔයාලට ඕන නම් පස් පහකට වැලි එකක් වගේ අනුපාතයට එන විදිහට ආගේ නැත්නම් සාමාන්‍ය අපේ කොම්පෝස්ට් ප්‍රමාණයට වැලි පොඩ්ඩක් දාලා මේ මිශ්‍රණය හදා ගන්න පුළුවන්. ඔන්න යාළුවනේ මම අපේ මිශ්‍රණය හොඳට අනාගත්තේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති අන්නෙන් පසුයි අපේ කොම්පෝස්ට් එකේ වැලි කොහොමද කලන් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ යාළුවනේ මම මේ පොල් එලි ටික උඩින් අපි හදාගත්ත මිශ්‍රණය හොඳ ඝනකම තට්ටුවක් වෙන විදිහට මම මේක උඩින් දා ගන්නවා. එයාලනේ ඔයාලා පේනවා ඇති මම එහෙම දාගෙන මේ පස් ටික හොඳට තුනී කරගෙන තියෙනවා. ඉතින් දැන් ඊළඟට අපිට තියෙන්නේ යාළුවනේ මේකට වතෝ ටිකක් දාලා මේක හොඳට තෙමා ගන්න. එයාලනේ මම වතෝ ටික දා ගන්න කලෙදී ඔයාලා පේනවා ඇති මම මේ ලෑල්ල මේ පස් ටිකේ මෙහා පැත්තෙන් පොඩි ලෑලි ගෑල්ලක් දාගත්ත නැත්නම් වතෝ දාද්දී අපේ පස් ටිකේ හේදිලා යන හින්දා. ඊට පස්සේ ඔයාලට පුළුවන් යාළුවනේ ඉතින් මේක හැයගෙන්නේ නැති වෙන්න ප්‍රවේශමට මේකට වතුර ටිකක් දාලා මේක හොඳට පොඟව ගන්න. ඉතින් මේක හොඳටම පොඟව ගන්න. ඉතින් වතුර ගොඩාක්ම දාන්න එපා යාළුවනේ. සාමාන්‍ය විදිහට අපේ මේ පස් ටික හොඳට පෙඟෙනකම් වතුර ටිකක් දාන්න. ඉතින් යාළුවනේ ඊළඟට මම මේකට දානවා මෙන්න මේ ඔස්මෝකොට් හයි එන්ඩ් කියන ෆර්ටිලයිසර් එක. ඉතින් ඔයාලට තෙල් පොහක තියෙන කඩේකට ගියාට පස්සේ මේ ෆර්ටිලයිසර් එක ඉල්ල ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ෆර්ටිලයිසර් එක ඇත්තටම හොඳයි ජලජ පැල ඇටි. ඉතින් ඔය නෙළුම් මානෙල් වගේ ඒවට නැත්තම් මල් පැල ඒ වගේ දේවල් හොඳට වර්ධනයක් ලබා ගන්න පුළුවන් මේ ෆර්ටිලයිසර් එකෙන්. ඉතින් ඊළඟට මම අපේ තෙමාගත්ත මෙන්න මේ පස් තට්ටුව උඩින් අපේ මේ ෆර්ටිලයිසර් එක හිමීට දාගන්නවා. ඉතින් වැඩිය දාන්න ඕනේ යාළුවනේ ටිකක් දැම්මම ඇති. මොකද යාළුවනේ මේක ටික කාලයක් යනකම් හිමීට දියවිවි අපේ ශාක වලට අවශ්‍ය මේ පෝෂණ කොටස් ටික ලබා දෙනවා. ඉතින් වැඩිය ගොඩක්ම දාන්න එපා. ඉතින් සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් දාන්න.
ඊට පස්සේ යාළුවනේ අපි මේ දාගත්ත ෆර්ටිලයිසර් එක උඩින් මම ආයේ පොඩි පස් තට්ටුවක් දාගන්නවා මේ පොහොගක ටිකක් පස් වලට යට වෙන්න ඕන හින්දා. ඉතින් සාමාන්‍ය පොඩි පස් තට්ටුවක් දාන්න යාළුවනේ ඉතින් ලොකුවටම අවශ්‍ය නැහැ. ඊට පස්සේ යාළුවනේ අපි මේ උඩින් දාගත්ත මේ පස් ටික හොඳට පෙඟෙන්න මම මේ වගේ ස්ප්‍රේ එකකින් මේක හොඳට තෙමා ගන්නවා. ඉතින් මේ පස් ටික හොඳට පෙඟෙනකම් මේක තෙමා ගන්න. ඉතින් අර වගේ ස්ප්‍රේ එකක් ඔයාලත් ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒක ඇත්තටම ගොඩක් වැදගත් අපේ මේ වැඩවලට. ඉතින් යාළුවනේ ඔයාලට මේ පේන්න තියෙන්නේ මම අද මේක හිටවන්න ගත්ත ස්ටෙම් ප්ලාන්ට් එක. ඉතින් මෙතන බැකෝප වර්ග දෙකක් තියෙනවා. ඉතින් ඊට අමතකව ස්ටාර් ග්‍රාස් කියන ප්ලාන්ට් එක තියෙනවා. ඉතින් මේව තමයි අද මම මේක හිටවන්නේ. ඔයාලට පේනවාද අපේ පස් මේක මම කොටස් විදියට බෙදාගෙන තියෙනවා අපේ මේ ප්ලාන්ට් එක හිටව ගන්න. ඉතින් යාළුවනේ දැන් අපි මේක ප්ලාන්ට් එක හිටව ගමු හිමීට. යාළුවනේ මුලින්ම මම මෙන්න මේ බැකෝප ප්ලාන්ට් එක තමයි මේක හිටව ගන්න. ඉතින් මේක එක කොටුවක් තෝරගෙන ඉතින් අපේ බැකෝප ප්ලාන්ට් ඔක්කොම ටික මම මේක හිටව ගන්නවා. ඊළඟට යාළුවනේ මං ගාව තිබ්බ අනිත් බැකෝප ප්ලාන්ට් එකත් මම ඒ කොටුවේම අනිත් පැත්තේ ඉඳන් හිටවගෙන යනවා. ඉතින් මැද සාමාන්‍ය ඉඩසක් තියෙනවා. මොකද මේවා වැගදිනේ වුණාට පස්සේ මේ වගේම ඉති කඩලා ආයේ මට මේ මැදින් ඉඳන්න පුළුවන් හින්දා. ඉතින් දැන් ඔයාලට පේනද යාළුවනේ අපේ ප්ලාන්ට් එක හිටව ගත්තට පස්සේ අපේ බැකෝප හිටවපු කොටුව මොන වගේද පේන්නේ කියලා. ඊළඟට යාළුවනේ මං ගාව තිබ්බ ස්ටාර් ග්‍රාස් ටිකත් මම ඔන්න ඔය අනිත් පැත්තේ කොටසේ හිටව ගන්නවා. ඉතින් ඔයාලා දැකින් ඇති මේ ඉස්ටාග්‍රාස් මම මගේ කලින් ප්ලාන්ට් ටෑන්ක් එකේ හිටවලා තියෙන. ඉතින් ඒකෙන් වැවිලා 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 වැඩි වෙලා කපලා ගත්ත ස්ටෙම් කැරී ටිකක් තමයි යාළුවනේ මම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ මේක හිටවන්න. ඉතින් ඔන්න යාළුවනේ මම ඒ ටිකත් හිටව ගත්ත. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති ඒවා කොහොමද තියෙන්නේ කියලා. යාළුවනේ මං ගාව මෙන්න මේ ප්ලාන්ට් එකක් තිබ්බා. ඉතින් මේක නම අල්තනෙන්ත ගාග්නේක කියන මෙන්න මේ ප්ලාන්ට් එක. ඉතින් මං ගාව කලින් තිබ්බා. ඉතින් ඒක මට ගේන්න අමතකුණා. ඉතින් මෙතන ඉතින් දැන් මම ඒකත් මේකේ හිටව ගන්න තමයි යන්නේ. යාළුවනේ මේ ප්ලාන්ට් එකත් ඇත්තට මාගේම ලස්සන ප්ලාන්ට් එකක්. ඉතින් ඔයාලා දකින්න ඇති මගේ කලින් ප්ලාන්ට් ටෑන්ක් එකෙත් මේ ප්ලාන්ට් එක හදලා තිබ්බා. යාළුවනේ මේකේ ඔක්කොම ප්ලාන්ට් එක හිටව ගත්තට පස්සේ ඉතින් මම මේකට ආයෙත් හොඳට වතු ටිකක් ස්ප්‍රේ කරනවා. ඉතින් මේ ප්ලාන්ට් වල තියෙන ඔය වැලි දූවිලි ඒ ටික නැති වෙන්නයි මේ ප්ලාන්ට් වලට හොඳ ප්‍රාණවත් ගතියක් එන්නයි. ඉතින් මම මේකට හොඳට වතු ටිකක් ස්ප්‍රේ කර ගන්නවා යාළුවනේ. යාළුවනේ ඔන්න මම දැන්ට මේක හිටවන්න කියලා හිතන් හිටපු ඔක්කොම ප්ලාන්ට් එක හිටවලා ඉවරයි. ඉතින් මේ විදිහට හොඳට වතුර ටික ස්ප්‍රේ කරගමු මේවට. ඉතින් ඔයාලා පේන ඇති මේකේ බැකෝපා අපි හිටෙව්වා. ඊට පස්සේ ඇල්තනෙන්ත ගාගෙන කීයක සහ ස්ටාර් ග්‍රාස් කියන ස්ටෙම් ප්ලාන්ට් වර්ග ටික තමයි දැන්ට මේක හිටවගෙන තියෙන්නේ. ඉතින් ඊළඟට යාළුවනේ ඔයාලා තියෙන ඉතින් මෙන්න මේ ෆර්ටිලයිසර් එක. ඉතින් මේ නයිට්‍රෝ ග්‍රාස් කියන ෆර්ටිලයිසර් එක ඉතින් අරගෙන ඉතින් සතියකට එක දවසක් වගේ අර වගේ වතුර බෝතලයකට මේක කලවම් කරලා ඉතින් අපේ ප්ලාන්ට් වල පොළ සහ මුල් හොඳට දෙවෙන්න මේක ස්ප්‍රේ කරන්න. ඉතින් ඊට අමතක යාළුවනේ ඉතින් මේක සතියකට දවස් 3ක් වගේ මේකට වතුර ටිකක් දාන්න පුළුවන් නම් අර වගේ වතුර ටිකක් බෝතලයකින් ස්ප්‍රේ කරන්න පුළුවන් නම් හොඳයි. මේක හොඳට පස තෙත් වෙන්න. ඉතින් ඔන්න අද දවසට අපේ ප්ලාන්ට් හිටවපු වැඩේ අවසන් යාළුවනේ. ඉතින් ආයෙ දවසක අලුත් ප්ලාන්ට් ටිකක් ගෙනල්ලා මේක හිටවනකම් අද දවසට වැඩේ අවසන්. ඉතින් දැන් අපි මේක හොඳට වහලා දාලා යමු. ඉතින් මේකට දිනපතා වතුර දාන්න ඕනේ නැහැ යාළුවනේ. ඉතින් සතියකට දවස් දෙකක් වගේ දැම්මම හොඳටම ඇති. ඉතින් යාළුවනේ ඔයාලා දකින්න ඇති කොහොමද මම මේ පොඩි ටනල් එක තුළ මගේ ස්ටෙම් ප්ලාන්ට් එක හිටවගත්තේ කියලා. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ කොහොමද මේ ස්ටෙම් ප්ලාන්ට් එක කියන්නේ අතු ඒ ශාක කොහොමද අතු කෑලි කොහොමද මේක තුළ හිටවගන්නේ ඒ පස කොහොමද සකස් කරන්නේ ඒ දේවල්. ඉතින් මම ඉස්සරහට ඔයාලට කියන්න කොහොමද කාපලින් ප්ලාන්ට් හදාගන්නේ. එතකොට ඔය අනුබියාස් ඒ වගේ ප්ලාන්ට් කොහොමද හදාගන්නේ ඒ ප්ලාන්ට් එක එක වර්ග කොහොමද මේ
අපි මේ ඉමස් වවා ගන්න කියලා. ඉතින් දැනටම මම ඔයාලා ගෙනාවේ මේ දේ. එතකොට මගේ ටෑන්ක් සෙටප් වලට ඕන ශාක මම මේකේ වර්ධනය කරගෙන තමයි මගේ ටෑන්ක් සෙටප් කරගන්න හිතාගෙන ඉන්නේ යාළුවනේ. ඉතින් ඒකම කියන්න ඕන. ඉතින් මේකේ මම දකින අවාසියක් තමයි යාළුවනේ සමහර ශාක තියෙනවා. ඒක ජලයේ වවද්දි එක හැඩයකොත් ගොඩබිම වවද්දි එක හැඩයකොත් ගන්න. ඉතින් ගොඩක්ම හයිඩ්‍රොපිලා ඒ ආදී ශාක ජලයේ වවද්දි වලින් වල රූපසටහනේ පේන ඇති ජලය තුලදී එක හැඩයකොත් පත්‍රවල එක හැඩය. එතකොට ඉමස් වවද්දි ගොඩබිම වවද්දි ඒකේ සම්පූර්ණ පෙනුම වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව සමහර ශාක තියෙනවා යාළුවනේ ජලයේ වවද්දි එක පාටකොත් ගොඩබිම වවද්දි තවත් පාටකොත් වෙනවා. ඉතින් අන්න ඒක තමයි මේක තියෙන ප්‍රධානම අවාසිය. ඉතින් ඒ වුණත් අපිට මේක ගොඩබිම වවලා ජලයට පුබුදු කරගන්න පුළුවන්. ඉතින් ඒකට ටික කාලයක් මාසයක් වගේ කාලයක් යනවා. ඉතින් ඉමස් වවලා එක සබ්මර්ජ් කරද්දී මේක ටිකෙන් ටික ජලයට හුරු වෙලා ඉතින් ඒ අදාළ වර්ණයන් ඒ අදාළ හැඩයන් ගන්නවා. ඉතින් ඒකට බය වෙන කිසිම දෙයක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ ඉවර වෙන්නේ යාළුවනේ. ඉතින් මට හිතෙනවා ඔයාලා සාමාන්‍යයෙන් මොනවාගේ දෙයක් ඉගෙන ගත්ත කියලා මේකෙන්. මට පුළුවන් විදිහට හැම දෙයක්ම විස්තර කරගත්ත මම හොයාගත්ත විදිහට. ඉතින් ආයෙ දවසක වීඩියෝ එකකින් හමු වෙනකන් අදට මම යනවා. ඉතින් මතක ඇති ඔයාලන් ඉල්ලන්න තියෙන්නේ වීඩියෝ එකට ලයික් එකක් දාලා එතකොට ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාන්න. මොකද මේ කමෙන්ට් වලින් තමයි මට වීඩියෝ එකක් හදන්න අදහසක් එන්නේ. ඉතින් ආසාවක් එන්නේ ඒ හැමදේම. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලනේ මතකද channel එක subscribe කරලා තියාගන්න. මම දාන මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් ඉස්සරහට වැඩ ගොඩක් වෙන්න තියෙනවා. ඉතින් ඒවත් අපි ඉක්මනටම බලමු. ඊයේ දාලා තිබ්බ ශ්‍රීම්ස්ලාගේ වීඩියෝ එක ඒකත් දිහිලා බලන්න. එහෙනම් ඉතින් අදට මම යනවා. ඔයාලට ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා.